වැලිතෙක් වන්නේ අද දරන සමගිය. දැන් තවත් වත් කිහිපයක්. අදුදස්සන රඹාවෙව කටුපොත ප්‍රදේශයේදී පොලිස් ජීප් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් සහ පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනෙකු වන අතර පොලිස් රියසිටි නිලධාරීන් තිදෙනෙකුත් අතරංගුවටගෙන තිබූ සැකකරුවෙකුත් තුවාල ලබා කටුපොත ප්‍රදේශ රෝහලේ ප්‍රතිකාර ලැබනවා. පුත්තලම වනාතවිල්ලුව නාගමඩුව වැවරක්ෂිතයේ කළුවර මිල්ල කුඹුක්වැනි වටිනාශාක දවජාවාරම් කරුවන් පිරිසක් කපාගෙන ගොස් තිබෙනවා. කලක්තිස්සේ සිදුවීමෙන් පවතින මෙම නීති විරෝධී දවජාවාරම් පිළිබඳ සොයාබැලීමට වනාතවිල්ලුව ප්‍රදේශ ලේකම්වරයා අද වැවරක්ෂිතයට පැමිණියා. හැටන් තියන් සින් දෙමළ මහවිද්‍යාලයේ විදුහල්පතිවරයාට භගවන්තලාව මොරාවතියයේදී ඒ රාත්‍රියේ කිසියම් පිරිසක් බහර දී තිබෙනවා. අභව ප්‍රාප්ත හිටපු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනනායක මහතාගේ අවසන් කාර්යතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද සිදු කෙරුණා. නොරිලි දිස්ත්‍රික්කයේ නගර කිහිපයක සංවර්ධන ව්‍යාපෘති රැසක් ලබන අප්‍රේල් 23 වනදා සිට ආරම්භ කරන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසනවා. ඒ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුවයි. අද ක්‍රීඩා පොත් ගෙනෙන්නේ මදුක චන්ද්‍රසිරි. මදුක අයබෝන්. අයබෝන් දෙලිප. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කලක් කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරය සඳහා වසර 3ක ගිවිසුම් ගත කාලයකට පත් කර තිබෙනවා. මෙතර ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායකයා ලෙස හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය 23 වනදා බටහිර ඉන්දිය කොදෙව් දේශයේ බලා පිටත්ව ගිය අතර එහිදී වීසා ලබා ගැනීමේ ගැටලුවක් හේතුවෙන් ශ්‍රී ලංකා 20-20 නායක දසුන් ශානකට කොදෙව් සංචාරයට එක්වීමට නොහැකි වුණා. දසුන් ශානකගේ විදේශ ගමන් බලපත්‍රය අස්ථානගත වීම හේතුවෙන් මෙම ගැටලුව හටගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. කෙසේ වෙතත් එම ගැටලුව මේවනතෙක් විසඳී නොමැති බවත් දසුන් ශානක කොදෙව් දේශයට සංචාරය කළද එහිදී ඔහුට දින 3ක නිරෝධායන කාලයක් ගත කළ යුතු බැවින් මාර්තු මාස 3 වනදා ආරම්භ වන 20-20 තරගාවලිය අයිති වන බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් තේරීම් කමිටු සමාජිකයන් විසින් 20-20 නායකයා ලෙස හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලියේ පමණක් පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. ඇන්ජලෝ මැතිව්ස් 2012 වසර සිට 2018 වසර දක්වා 20-20 තරග 13කට නායකත්වය ලබා දී තිබෙන අතර ඉන් තරග පහක් ජයගැනීමට සමත්ව තිබෙනවා. එමෙන්ම වීසා සම්බන්ධ ගැටලු විසඳාගත් පසුව දසුන් ශානක කණ්ඩායම සමග එක්වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. ඒ අනුව දෙරට අතර පළමු 20-20 තරගය මාර්තු මාස 3 වනදා ඇන්ටිගුවාහිදී පැවැත්වීමට නියමිතයි. මෙරට දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව විදෙස් රටවල් බලා පිටත්ව යන්නේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහායි. එහෙත් එම රටවලදී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වනවා වෙනුවට ඔවුන් මුදල් ලිපීම සඳහා විවිධ වෘත්තීන් තෝරා ගන්න ලබනවා. මෙරට හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ වෘත්තිය පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මාධ්‍ය නායකවකද අවධානය යොමු තිබුණා. ජාතික සහ ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව යුරෝපය, අමරිකාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල් බලා පිටත්ව යාම සාමාන්‍ය කරුණක්. මෙලෙස පිටත්ව යන ක්‍රීඩකයින් අතරට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ද සිටින අතර ඔවුන් එම රටවල් වෙත සංක්‍රමණය වන්නේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අරමුණ ඇතිව පමණක් නොව මුදල් ඉපයීමටද මුල් තැන දෙමින්. ඊට ප්‍රධාන වශයෙන් නොකලක් වී ඇත්තේ එරට ක්‍රීඩා සමාජ තරඟ පැවැත්වෙන්නේ සතියේ සෙනසුරාදා දින පමණක් වීමයි. එනුව මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන සුරජ් රන්දීව සහ චින්තක ජයසිංහ ඔස්ට්‍රේලියාව බලා යන්නේ එරටදී ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අරමුණ ඇතිවයි. ඔවුන් දෙදෙනා අද වන විට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ගමනාගමන මණ්ඩලයේ බස් රූපවාහිනි තමන් රංගන ශිල්පියෙක්ද යන්න සමහර පිරිසක් විමසන බවයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් 20-20 තරග පහක් ක්‍රීඩා කර ඇති 42 වෘද්ධ චින්තක ජයසිංහද අද වන විට ඔස්ට්‍රේලියාවේ බස් රථ රියදුරෙකු ලෙස කටයුතු කරනු ලබනවා. එමෙන්ම ඔවුන්ගේ බලාපොරොත්තු වන්නේ ඔවුන් මේ වන විට සේවය කරන මෙල්බන් නුවර ගමනාගමන මණ්ඩලයේ ක්‍රිකට් කණ්ඩායමක් නිර්මාණය කිරීමටයි. In near future we will have a cricket team. මෙතර වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා පවසන්නේ බස් රථ රියදුරෙකු ලෙස සේවය කරන ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් බව නොදැන සිටි බවයි. You never know, you get on that next bus, you might just have an international cricket star driving you around the beautiful streets of Melbourne.
එසමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.